අයිබෝන් කියල පිළිගන්න සියලු දෙනම් මගේ ආට ලයි් YouTube වීඩියෝ චැනල එකට මේක මංගල් කට්ටයට මේ කියල දෙන්නේ වෙටන්වට් ඔයිල් පෙන්ට් ටෙක්නික් එක පාවිච්චි කරලා කොහොමද අපි ලෑන්ස්කේප් පැක් කරගන්න කියලා පියවරෙන් පියවර මම දැන් ටික දවසට තිස්සේ ඉඳම් මේක කියලා දෙනවා. මේ මම මේක ඉතුරු ටික කියලා දෙන්න හදන්නේ මේ කියලා දෙන්න හදන්නේ තැන් ගිය පාර කියලා දුන්න මම ඔය කට්ටන්න කොහොමද තනකොල ටික අදගන්න කියලා අද මම කියලා දෙනවා. ඔය කට්ටන්න පඳුරක් පඳුරක් එක්ක ගස් කඳන් අඳින්න කොහොමද කියලා බලමු. මේ පඳුර ඇඳ ගන්න හදන්නේ පඳුර ඇඳ ගන්න අපි ඉස්සරලාම පාවිච්චි කරනවා ඩාක් පැච්චක් වුණ මොකද මේක පඳුරක් තියෙන විදි තියෙන එක එක විදි වලට ඒ ඩාක් පැච් එක තමයි මම ඒතන ඇඳගත්තේ. බය වෙන්නපා මම මේක කොටස් කොටස් වශයෙන් අඳින්නේ මොකද පොඩ්ඩක් තෙතමනේ අඩු වෙන්න ඕන මේ වැඩේ කරන්න නම්. අපි වෙට්ටොන්න ටෙක්නික් එක වුණාට මේ මම එක තැනක ගස්සක කඳක් අඳින්නේ. මේ කඳ අඳින්න මම මේකට ඩාක් බ්‍රවුන් අඳුරු ගුරු පාටක් පාවිච්චි කරනවා. මේක මං ඇඳගන්නේ පැතලි බ්‍රෂ් එකකින් ෆ්ලිබර් බ්‍රෂ් එකක් පාවිච්චි කරන්න පුළුවන් නැත්නම් ෆ්ලැට් හෙඩ් එකක් තියෙන බ්‍රෂ් එකක් පාවිච්චි කරන්න පුළුවන් ඔය කට්ටියන්ට. මම මෙතෙන්දි මේ පාවිච්චි කරන්නේ සින්තටික් හෙයා තියෙන ෆ්ලැට් හෙඩ් බ්‍රෂ් එකක්. එතකොට මං පඳුර අඳින්න පාවිච්චි කරා. ඒකේ කළු පාට පැච් එක ඇඳගන්න පාවිච්චි කරා නැත්නම් ඒව නැල්ල පිටිපැත්තෙන් තියෙන කොටස ඇඳගන්න ඇඳගත්තේ ඒක පාවිච්චි කරා මම අඟලක පුරුසුවා. හරි දැන් ගස් දෙයක් ඇඳගෙන තියෙනවා. හරි දැන් මම මේ පඳුරේ හයිලයිට්ස් නැත්නම් අපිට පේන්න තියෙන දේවල් ඉස්සරහට පෙන්වන්න ඕන දේවල් ටික තමයි මම මේ ඇඳගන්නේ. මගේ ෆෑන් බ්‍රෂ් එක මම එකපාරක් පෙන්වුවා මේක මං හදාගත්ත ෆෑන් බ්‍රෂ් එකක් කියලා. මේ ෆෑන් බ්‍රෂ් එක පාවිච්චි කරලා මම පඳුරේ කොළ ටික ඇඳ ගන්නවා මෙන්න මේ විදියට. හරිම ලේසි හැමතැනම අඳින්නපා. මේක අපිට හයිලයිට් වෙලා පේන්න ඕන තැන්වල තමයි මේ කොළ ටික මේ විදියට අපි ලේසියෙන් ඇඳගන්නේ. හරි ඊටසේ ටික ඇඳගෙන ඉවරයි මම. ඊට පස්සේ දැන් ඒ හයිලයිට් වලටත් වඩා තවත් හයිලයිට් වෙච්ච කොටස් තියෙනවා මේ පඳුරේ කොළවල. මේ කොළ ටික මම මෙන්න මේ විදියට තවත් හයිලයිට් වෙච්ච කොටස් ඇඳ ගන්නවා. මේකට මේ බ්‍රෂ් එකම නෙමෙයි අපිට බ්‍රෂ් වෙනස් කරන්න පුළුවන්. අපි අඳින කොළ නැත්නම් මේ අඳින පත්‍ර රටාවත් එක්ක වෙනස් කරගන්න පුළුවන්. ළඟ දේවල් අඳිනකොට මෙහෙම නෙමෙයි. මේ හුඟක් පුංචි පත්‍ර රටාවක් මම ඇඳගන්නේ. හරිම ලේසි මේ වැඩේ. ෆෑන් බ්‍රෂ් එක කරන් තියන්න විතරයි ටැප් කරන්න විතරයි තියෙන්නේ. අර ලේසියෙන් අපිට මේ පත්‍ර ටික ඇඳගන්න පුළුවන්. මේක තවත් හයිලයිට්ස් තියෙන්න පුළුවන්. ඒත් එක්කම තමයි මම කියන්න ඕන මේ අපි පඳුරක් ගත්තට පස්සේ මේ පඳුරක හැම වෙලෙම කොළපාට කොළ විතර නෙවෙයි වේලිච්ච කොළ තියෙන්න පුළුවන්. මේ වේලිච්ච දිරපු කොළ නැත්නම් වෙනත් පාටක පත්‍ර තියෙන්න පුළුවන්. ඒවා බය නැතුව අඳින්න. මම දැකලා තියෙනවා ගොඩක් වෙලාවට කට්ටිය බයයි යෝග අඳින්න. ඇඳට පස්සේ මේක ගහක් විදියට පේන එකක් නැහැ කියලා. නෑ අපිට ඇත්තටම ඒ වගේ දේවල් ගස් විදියට පේනවනේ. ඒ වගේම තමයි මෙතෙන්දිත් අපි ඇඳයි කියලා වෙනසක් වෙන්නේ නැහැ. ඒව ඒ විදියටම පේනවා. හිතේ තියෙන බය නැති කරගෙන මේක මේ විදියට අඳින්න පටන් ගන්න. ඊට පස්සේ අපි මතක තියාගන්න ඕන ඒකෙත් හයිලයිට්ස් අඳින්න. හරි මේ විදියට ඇඳ ගන්න පුළුවන්. පොඩ්ඩක් අද මගේ උගුරේ පොඩි අප්සෙට් එකක් තියෙනවා. ඒක ගණ ගන්න බව කට්ටිය බලමු. හරි මේ තියෙන්නේ පඳුරේ ඉතුරු හයිලයිට්ස් ටික. මගේ අර කොළපාට පත්‍ර වලට වැටෙන ඒ පොඩ්ඩක් ලොකුවට වැටෙන ආලෝකය තමයි ඇඳගත්තේ. ඊට පස්සේ ඇඳ ගන්නවා මං අර වේලිච්ච පඳුරු පැත්ත. පඳුරේ එකාන්තයක් වේලිලා වගේ තියෙන්නේ. ඒ අන්තය තමයි ඇඳගත්තේ. හරි
අපි යන් දැන් ගසේ ගස් දෙකේ කඳ ඇඳගන්න. ගස් දෙකේ කඳ අදිනකොට මං අර එදා කඳ අදින්න පාවිච්චි කරපු පැලට් නයිෆ් එක ආයි පාරක් ගෙනල්ලා තියෙනවා. ඒක ගෙනල්ලා ඒකෙන් ගසේ කඳේ හයිලයිට්ස් අඳින්න පටන් ගන්නවා. කොහොමද දැන් මම මිශ්‍ර කරගනිපු ගුරු පාටක් නැත්නම් ඩාර්ක් බ්‍රවුන් ඇත් තමයි මේ මම පාවිච්චි කරන්නේ මේ ගහේ කඳ අඳින්න. මේ විදිහට අපි ගස් දෙකේම කඳවල් ඒ විදිහට ඇඳ ගන්නවා. ඊට පස්සේ ඊටත් වඩා හයිලයිට් අපි මේ විදිහට මම මේ ගස් දෙකේ හැබැයි අඳින්නේ ටෙක්නික් දෙකකට. පැලට් නයිෆ් එක හුරු නැති අය පැලට් නයිෆ් එක හුරු කරගන්න මේක හරි ලේසි, හරිම කම්මැලි නැති වැඩක් මේක. ඒ නිසා පැලට් නයිෆ් එක හුරු කරගන්න. පැලට් නයිෆ් එක ඇතට හුරු වුණාට පස්සේ ඒකේ තියෙන්නේ අමුතුම ෆීලිං එකක්. අනෙක් ගහේ කඳ අඳින්නේ මං වෙනමම රටාවක් පාවිච්චි කරන්නේ මේ ඒ ගහේ කඳේ පොතු අඳින්න. දැන් මෙතෙන්දී මේ අපිට මේ පැලට් නයිෆ් එක පාවිච්චි කරලා පුළුවන් ගහේ මේ කඳේ තියෙන ටෙක්ස්චර් එක නැත්නම් මතුපිට ස්වභාවය අපිට පෙන්වන්න ලස්සනට. දැන් මේ කඳවල් දෙකක් අඳින්න මම ඔය කටනට පෙන්වන්න ඕන නිසා දැන් මේකේ මම ලොකු පදාස පාට කරනවා මේ විදියට. හයිලයිට්ස් ටික තමයි මේ අඳගන්නේ. දැන් මීටත් වඩා හයිලයිට්ස් අපිට අඳින්න පුළුවන් ගහක් වුණාම. ඒ විදිහේ විවිධාකාරයේ හයිලයිට්ස් තියෙන්න පුළුවන්. ඊට පස්සේ ගහේ කඳක් ඇඳලා පස්සේ මතක තියාගන්න හැම වෙලේම හෙවණැල්ලකුත් තියෙනවා. ආලෝකය වැටෙනවා නම් හෙවණැල්ලකුත් තියෙනවා. ඒ හෙවණැල්ලත් එක්ක තමයි අපිට අපේ ඇහැ දුර ළඟ පෙන්වන්නේ ෂැඩෝ එක තියෙන්න ඕන. ෂේඩින් කියන වචන හැදිලා තියෙන ෂැඩෝ එකත් එක්ක බලමු. අපි ඉස්සරහට බලමු කොහොමද මේ ගහේ කොළ ටික ඇඳගන්නේ කියලා. ඊළඟ වීඩියෝ එකෙන් මම කොළ ටික අඳින විදියට ගේන විදිය ගේනවා. ඉන්න මාත් එක්ක මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මගේ චැනල් එකේ සබ්ස්ක්‍රයිබ් කරලා එහා පැත්තේ තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරොත් ඔය කට්ටියට මම වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන් නොටිෆිකේෂන් එකක් බලා ගන්න පුළුවන්. මාත් එක්කම රැඳිලා ඉන්න තවත් වීඩියෝ ඉස්සරහට තියෙනවා. මම ආර්ට් ලයිෆ් චැනල් එකේ ජනිත් වීරවර්ණ. බොහොම ස්තුතියි.